දැන් ජනතාව රාජපක්ෂල විශ්වාස කරන්නේ නැහැ කියන ඔය ඔක්කොම එක්ක. රාජපක්ෂලගේ ගෑස් බෙදිල්ල විශ්වාස කරන්නේත් නැහැ, තෙල් බෙදිල්ල විශ්වාස කරන්නේත් නැහැ, ආහාර බෙදීම විශ්වාස කරන්නේත් නැහැ, ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ. දැන් ඕන මොකද පළවෙනියම එහෙනම්? ජාත්‍යන්තරවත් ජාතික වශයෙන් උත් විශ්වාස කරන ආණ්ඩුවක් ඕන. පාර්ලිමේන්තුවේ තනි පුජ්‍යලයක් හැටියට ඉන්න රනිල් වික්‍රමසිංහ ඡන්ද 31000ක් අරගෙන අගමැති වුණා. හරි, ඒක මම කියන්නේ ලෝක වාර්තාවක්. ඒක ඇත්තටම ලෝක වාර්තාවක්. මොකද ඔහු ඡන්දයෙන් පැරදුනා. ඡන්ද 31000යි ගත්තේ, 450000ක් විතර ගාණක් එක්සත් ජාතික පක්ෂය දාම් වෙච්ච ගාණ. කොමාරි ඔහු ඡන්ද 31000කින් අගමැති වුණා. හරි, ඒ වගේ ගාණක් තමයි හම්බුනේ. එතකොට මං අහන්නේ ඔහු අගමැති වුණේ කොහොම, ඇයි එතරම් ඉක්මනට රනිල් වික්‍රමසිංහ කියන තනි පුජ්‍යලේ අගමැති වුණේ කොහොමද? මට මෙතන ඉන්න කාට හරි පුළුවන් නම් ඒකට උත්තරයක් දෙ. දැන් ඔයගොල්ලෝ මේ සංවාදයට සම්බන්ධ වෙලා රනිල් වික්‍රමසිංහව එක දවසක් ඇතුළත ඒ තරම් වේගෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැති කරේ ඇයි? මං අහන්නේ රනිල් වික්‍රමසිංහ ඇරෙන්න ඔය පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගත හැකියි ඔහුට හැඟී යන බහුතරයක්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කියලා විශ්වාස කරන පුද්ගලෙක් හිටියේ නැද්ද? අඩුතරයි පොදු ජන පෙරමුණේ හිටියේ නැද්ද? එහෙම හිතන්න එපා. මොකද 2019 මේ රටේ මිනිස්සු 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දුන්නේ රනිල්ට විරුද්ධවනේ, රනිල්ගේ ප්‍රතිපත්තිය විරුද්ධවනේ. මහා බැංකු බැඳුම් කර වංචාවේ මහා මොලකාරයා කිව්වේ රනිල්ට, සජිත්වත් නෙමෙයිනේ නේද? රනිල් විරෝධයක් තිබුණේ එදා සමාජය ඇතුලේ. ඒ රනිල් විරෝධය කොච්චරද කිව්වොත් සමහර අපට කැමති අය ජාතික ජනබලවේගයේ අනුර ඉසානායකට ඡන්දෙ නුදුන්නේ අපට රතුවලි පැටව කියපු නිසා. දැන් අපේ හිතවත් බොහොම අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේ ඉන්න අනුර ඉසානායකට වඩා කැම්පස් එකේ ඉන්න අරවින්ද හැටියට දාන්න මිනිස්සු, කැලණි විශ්වවිද්‍යාලයේ අරවින්ද සහෝදරයා හැටියට දාන්න අපේ කැම්පස් වල මෙයාලුවොත් මේ රතුවලි පැටව කතාව විශ්වාස කරා. සාමාන්‍ය ජනතාවට කමන්නේ කියමුකෝ. මේ අනුර ඉසානායක දන්න අය, අරවින්දව දන්න අය, රනිල් එක්ක මොනවාරි ඩීල් එකක්, ඒ තරමට ඩීල් කතාවක් සමාජගත කරා. එතකොට පොදු ජන පෙරමුණේ පාක්ෂිකයෝ අපට ඡන්දෙ දුන්නේ නැහැ. මොකද හේතුව? රනිල් එක්ක තිබිච්ච යාළුකමක් කියලා. එහෙම රනිල් දැන් අගමැති කරේ කොහොමද ගෝඨාභය රාජපක්ෂ? අපි අරක පැත්තකින් තියමු. එහෙම රනිල් අගමැති කරාම අර මිනිස්සු තාම ඉවසන් ඉන්නවනේ. ඒක පැත්තකින් තියමු. ඒක නේ, ඒක ඉවසන් නෙවෙයි පැත්තකින් තියමු. ඒ මුනේ මොකද කියලා කියන්න කාට හරි පුළන්න. ඒක කවුරුත් බාර ගන්න. එයාටත් ඒක තමයි මේ හදිසි තත්වයක් පවතින අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයීම අපි කඩිනමින් සම්පූර්ණ කරනවා. අපට ඒක ගන්න පුළුවන්. මේ ගෑස් පෝලිම නතර ගන්න පුළුවන් අපට. ඒ කියන්නේ අලුතින්ම කොහේ හරි පිටරටකින් ගෑස් ගන්න නෙමෙයි, තියෙන ගෑස් ටික සාධාරණව බෙදා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ සරලව, හිස් ගෑස් සිලින්ඩරේ නම් අපි ගෙනියන්නේ කඩේට වෙනදා. අපි මේ හිස් ගෑස් සිලින්ඩරේට ගෑස් පුරවගෙන ඉන්නේ කඩින්. අපි ඒක දීලා අලුත් එකක් ගේනවා ගෙදර. එහෙනම් ඇයි මේ මිනිස්සු හිස් ගෑස් සිලින්ඩරේ තියාගෙන පෝලිමින්? අපිට හම්බෙන්නේ අලුත් එකක් නම් හැමදාම හිස් ගෑස් සිලින්ඩරේම ගෙනහිලා පොලිමේ හිටගෙන ඉන්නේ මොකටද? ඈ, ඇයි මොකද? දැන් වැස්සේ තෙමි තෙමි අවුවේ වේලි වේලි නේද? පොලිමේ ඉන්න 100ක් විතර ගෑස් සිලින්ඩරේ තියාගෙන ගෑස් සිලින්ඩර උඩ වාඩි වෙලා. හරියට මේක උස්සන් ගියොත් තව කෙනෙක් නේ. මොකටද? විශ්වාස නැහැ. තමන්ට ගෑස් සිලින්ඩරේ පොලිමේ 10 වෙනියට හිටියොත් ගෑස් සිලින්ඩරේ විතරක් තියලා ගියාම 100 වෙනියවත් හම්බෙයි කියලා විශ්වාස නැහැ. ඒකින්ද ගෑස් සිලින්ඩරෙත් එක තමන්ම ඉන්නවා. ඕකනේ තත්ත්වය නේද? ගෑස් එන්නේ නැහැ කිව්වත් ඉන්නවා. මොකද ආණ්ඩුව එන්නේ නැහැ කිව්වත් ගෑස් ගේනවා. ගේනවා කිව්වත් ගේන්නේ නැහැ. විශ්වාස නැහැ. තෙලුත් එහෙමයි. පෙට්‍රල් ඩීසල් එනවයි කිව්වොත් එන්නේ නැහැ. එන්නේ නැහැ කිව්වොත් එනවා. ඉතින් රෑ දෙක වෙනකන්, රෑ දවස් දෙක තුන වෙනකන් බඩගින්නේ අවු වෙවැස්සේ ඉන්නවා. හැබැයි අපි ආවොත් මොකද වෙන්නේ?
අපට එක්කෙනායි උතර තියන්න පුළුවන්. ගෑස් කඩේලක එක්කෙනෙක් තියෙනවා. හිස් සිලින්ඩර් ටික ගන්නවා. පිළිවෙලකට අංක ටික ලියා ගන්නවා. ගෑස් එන ප්‍රමාණයට අනුව ඒ ටික පිළිවෙලට බෙදලා දෙනවා. අම්මා තාත්තා පොලිමට ආවත් වෙනසක් වෙන්නේ නැහැ. නැද්ද? අපි මේක බාර ගන්නවයි කියනකොටම ජනතාව අතර ඇති වෙන විශ්වාසයක් වැඩේ හරියට කරයි කියලා. තෙලුත් එහෙමයි. තෙල් ලීටර් 6000 නම් ෂෙඩ් එකට එන්නේ 6000 එක්කෙනෙකුට ලීටර් කීයද ගන්නද බෙදන්නේ කියලා ගාන හදා ගන්නෝ. ඒ ගානට වැඩි අඩුවෙන් දෙන්නෙත් නැහැ, වැඩියෙන් දෙන්නෙත් නැහැ. වාහන ටික පොලිමේ තියලා පළවෙනියෙන් එන වාහන පහ මුලින් ගන්න ගන්නවා. එක්කෙනයි ෂෙඩ් එකට අමතර ඕන දැන්. මොකටද? අර වාහන පහ ගාන ගෙන්න ගන්න. ටෙලිෆෝන් කරලා. නේ? මේකෙන් නැච්චරයි. සිස්ටම් එකක් හැදෙන්න ඕන. මෙතන අර්බුදයට අමතරව තියෙන මොකද්ද? අර්බුදේ විසඳ ගන්න පුළුවන් සිස්ටම් එකක් නැහැ. ඒකට පරිපාලනයක් නැහැ. යාන්ත්‍රණයක් නැහැ. බිඳ වැටිලානේ. ඒක විශ්වාස කරන්නේ නැහැ පළවෙනිම දේ. ජනතාව. දැන් ජනතාව රාජපක්ෂල විශ්වාස කරන්නේ නැහැ කියන ඔය ඔක්කොම එක. රාජපක්ෂලගේ ගෑස් බෙදිල්ල විශ්වාස කරන්නේත් නැහැ. තෙල් බෙදිල්ල විශ්වාස කරන්නේත් නැහැ. ආහාර බෙදීම විශ්වාස කරන්නේත් නැහැ. ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ. දැන් ඕන මොකද්ද පළවෙනිම එහෙනම්? ජාත්‍යන්තරවත් ජාතික වශයෙන්ුත් විශ්වාස කරන ආණ්ඩුවක් ඕන. ඒක తాවකාලික යාන්ත්‍රණයක් අපි කොහොමද බැරි නම් දෙක ඊළඟට මොකද්ද? අන්නේ විශ්වාසය තහවුරු කරන්න 6 මාසයක් ඇතුළත මහමැතිවරණයක් තියලා අලුතෙන් ආණ්ඩුවක් පත් කරගන්න. ජනතාව තමන් කැමති ආණ්ඩුවක් පත් කරගන්න. එතකොට හැම ජනතාවක්ම බැඳෙනවා ආණ්ඩුවත් එක්ක. මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාව කැමැත්ත නෙමෙයි. ජනතාවගේ කැමැත්ත හොරට ලියාගෙන. හරිද? ජනතාවගේ කැමැත්ත ජාතිවාදයෙන් අරගෙන. ජනතාවගේ කැමැත්ත සහරාල්ල හරහා අරගෙන. ඕගොල්ලෝ මෙතන අහුවෙච්ච කට්ටියත් ඇති. දැන් හුඟ දෙනෙක් අපි අහුණා කියලා කියන්නේ ඒකයි. ව්‍යාත්මක හරහා අහුවෙච්ච කට්ටිය ඉන්නවා. ජනතාවගේ කැමැත්ත විවිධ ආකෘති වලින් අල්ලගෙන ආවේ. අන්න ඒක දැන් නිවැරදි කරන්න ඕන ජනතාව. දැන් ජනතාවගෙන් බහුතරයක් ඉල්ලා හිටනවා බලහත්කාරයෙන් රැවටීමෙන් ජාතිවාදයෙන් උදුරාගත්ත බලය නිවැරදි මහජන කැමැත්තක් අනුව යලි ස්ථාපිත කිරීමේ අවස්ථාව. ඒකට තමයි මහමැතිවරණයක් ඉල්ලන්නේ. අපි ඒක පොඩි අමතර වැඩක් කරන්න උත්සාහ කරා. ඔන්න ඔකට තමයි වඩාත් බය වුනේ මේ කට්ටිය. ඒ වැඩපිළිවෙලේ අපි දැම්ම අමතර යෝජනාව මොකද්ද? මහමැතිවරණයක් පවත්වන දිනේම ජනමත විචාරණයකුත් පවත්වන්න ඕන. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා. එතකොට එක දවසේ ඡන්ද දෙකක් තියෙනවා. එකක් ජනමත විචාරණය, අනික මහමැතිවරණය. ජනමත විචාරණය ඉල්ලන්නේ මොකද්ද? මේ ජනාධිපති ක්‍රමය, ජනාධිපති ධූරය තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද? හරිද? ජනතාව කිව්වොත් ඒක ඕනේ නැහැ කියලා එදාම තියෙන මහමැතිවරණයෙන් පත් වෙන ආණ්ඩුව පාර්ලිමේන්තු ක්‍රමයට වග කියන අග්‍රාමාත්‍යවරයෙක් රටේ ප්‍රධානියා කරගෙන පවත්වාගෙන යනවා. මේ විධායක ජනාධිපති ශාපය විනාශ කරන්න පුළුවන් එකම ක්‍රමය ඕක. මොකද දන්නවද? ජනාධිපති ඡන්දේ කලින් තියපු තිබ්බොත් එහෙම ඒකෙන් දිනන අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම හිතෙනවා පාර්ලිමේන්තු බලයක් තමන්ට ගන්න ඕන කියලා. පාර්ලිමේන්තු ඡන්දේ කලින් තිබ්බොත් එහෙම ඒකෙන් දිනන පක්ෂයට අනිවාර්යයෙන්ම ඕන වෙනවා ජනාධිපති බලයක්. ඕක අහෝසි කරන්න පුළුවන් එකම දවසේ ජනාධිපති ධූරය අහෝසි කළ යුතුද නැද්ද කියන ජනමත විචාරණය අහලා මහමැතිවරණෙත් එදාම තිබ්බොත් ඒක ගෙනාව අපි. ඊට පස්සේ ඒ අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයේ පුංචි එකක්. හැබැයි ඒක ගැන ඒ කටයුතු අධීක්ෂණය කරන්න අපි යෝජනා කරා. විශාල මහජන සහභාගිත්වයේ සහිත නියෝජන බලයක් සහිත අධීක්ෂණ මණ්ඩලයක්. ඒකේ ගෝඨාගෝ ගම කට්ටියත් ඉන්නවා, වෘත්තීය සමිතිය ඉන්නවා, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවා, නීතිඥ සංගමයේ ඉන්නවා, ත්‍රෛනිකායික මහානායක හාමුදුරුවන්ගේ නියෝජනය තියෙනවා, ආගමික නායකින්ගේ නියෝජනය තියෙනවා, ඔක්කොම එක. ඕක සමාජයේ සාකච්ඡා වුණා නම් දවස් දෙකක් සාකච්ඡා වෙන්නේ මොකක්ද දන්නද? අනුරට මේක පුළුවන්ද බැරිද? අනුරලා මේක ඇතුළට ඇවිල්ලා කරනවද එළියෙන් ඉඳන් කරනවද? මම සහතික කළා කියනවා අපේ රටේ ජනතාවගෙන් අති බහුතරයක් මේ යෝජනා මාලාවට කැමති වෙනවා. ඒක වළක්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ යෝජනා මාලාව ගැන සාකච්ඡා පැත්තකට ගෙනියන්න තියෙන හොඳම ක්‍රමය අගමැති ධූරය කාගෙන් හරි පුරෝණ එක. ඒකට ඒගොල්ලොන්ගේ හොඳම විශ්වාසවන්තයා ඔබ කිව්වා ආකාරයටම තෝරගත්තා.
අපේ සංවාදේ පටන් ගත්තේ උදේ 10ට දෙකට ගෝටයි රණිලු සාකච්ඡාවක් තියෙනවායි කියලා මැසේජ් එකක් ආවා කොහෙද තියෙන්නේ කියලා අපි දැක්කෙත් නෑ දන්නෙත් නෑ ෆොටෝ එකක්වත් දැක්කේ නෑ ඊට පස්සේ 4ට රණිල් අගමැති වෙන්න කැමතියි කිව්වා 6ට අගමැතිකම දුන්නා 7ට වාලුකාරාමයට ගියා 7:30ට ඇමරිකන් තානාපතිතුමිය සුබපතල ට්විටර් පණිවිඩයක් එව්වා කතා ආවිරයි දෙරම දොලස්වෙන්ද උදේ ඉඳලා අපේ කට්ටිය අහනවා ඕගොල්ලොත් අහනවා සාමාන්‍යයත් අහනවා දැන් ඊළඟට මුන් එලවන්නේ කොහොමද කියලා නේ ඒක නේ ප්‍රශ්න ඊට පස්සේ අහන්නේ දැන් එලව ගන්න බැරිද සහෝදරයා මුන් එලවන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ඒ කියන්නේ අර ආපු වේගෙට නේද දැන් මේක රිවර්ස් ගියා වගේ මොකද රණිල් ඇවිල්ලා ඇත්ත කියනවලු රණිල් අපි දන්න දේම කියනවා පෝලින් තියනවායි කියනවා බඩු මිල වැඩි කියනවා සල්ලි අච්චු ගන්න වෙනවායි කියනවා එයාලායින් එක විකුණන්න වෙනවායි කියනවා අමාරුයි කියනවා ඉතින් රණිල් කියන්නේ ඇත්ත රණිල් අපි නොදන්න ඇත්තක් කිව්වද පෝලිමේ ඉන්න අපි නොදන්න ඇත්තක් කිව්වද නෑ රණිල් දුන්නේ මොකක්ද දන්නද මේ අනිල් දන්න හොඳටම අර ශක්තියරි එක දුන්නේ ඒ කියන්නේ මැනේජ්මන්ට් වල ඉගුවනවනේ නේ අපි ඉගෙන ගත්තා යකෝක ඒ කියන්නේ ආයතනයක පීඩාවට පත් වෙලා ඉන්නවනම් සේවකයෝ ආයතනයේ අයිතිකාරය ඇවිල්ලා ඊට වැඩිය ලොකු පීඩනයක් දහන එතකොට සේවකයෝ මොකද කරන්නේ අර සේවකයන්ගේ පීඩනේ පැත්තකට ගිහිල්ලා අර පීඩනය වෙනුවෙන් වැඩ කරනවා නේ දැන් සේවකයෝ වැඩ වර්ජනය කළා අයිතිවාසිකම් ඉල්ල ඉන්නකොට අයිතිකාරය ඇවිල්ලා මිනිහාගේ දුක වේදනාව ඊට වැඩියෙන් කියලා මිනිහා කියනවා නෑ මම මේක වහල්ලා එතන සේවකයා කල්පනා කරනවා අයිතිවාසිකම් ඕනේ නැහැ මේක කොහොම හරි ඉක්මනට හදාගන්න මහන්සියට වැඩ කරනවා හරි ඒ වගේ තමයි රනිල් දුන්න ශක්තියරි එක මහ බැංකුව අධිපතිත් ඇවිල්ලා ශක්තියරි එක දුන්නා ඇයි ජනතාව හිරිවැටලා ඉන්නකොට වොට් 5000ක් විතර කරන්ට් එකක් ගැහුවා දැන් ජනතාවට හිරි දැනෙන්නේ නැහැ දැන් බඩු මිල වැඩි වෙනකොට රනිල් කිව්වනේ හරි නේ තව වැඩි වුණත් හරි නහය උඩට ගිනුනට පස්සේ ගහලක් නැහැනේ ඒ වගේ තමයි දැන් තව වැඩි වෙනකොට රනිල් කිව්වනේ දැන් ගෝට කිව්වනම් මලපයින්නෝ ඒ ගෝට ඉන්නේ ගානේ රනිල් ආපේ ගානේ අලුතෙන් ආණ්ඩුවක්ම ඒ ෂොක් තියරි ඒක තමයි පාවිච්චි කරන්නේ අතන මේක තියෙන අර ඩිසාස්ටර් කැපිටලිසම් ඒ කියන්නේ විනාශයක් ඒකේ ධනවාදී ක්‍රියාත්මක කරනවා ඒ ධනවාදයේ ඒකෙන් යැපෙනවා ඒකෙන් පවතිනවා ඒක තමයි දැන් තියෙන්නේ දැන් මේක වෙනස් කරන්න ඕනේ එතකොට අන්න ඒක වෙනස් කරන්න අර අපි කියන සාමාන්‍ය ජනතාවගේ පුංචි පුංචි උද්ඝෝෂණ මැදිහත් වීම වලින් එහා ගියපු දැවැන්ත සමාජ මතවාදයක් අවශ්‍යයි සමාජ සාකච්ඡාවක් අවශ්‍යයි සමාජ කතිකාවතක් අවශ්‍යයි සමාජ පිළිගන්නා පිරිස්වල ඉදිරිපත් වීමක් අවශ්‍යයි ඒකට තමයි අපි ඔබව කැඳවීම මෙතනට මේ අරමුදේ විසඳන්න සමාජ පරිවර්තනයක් ඕන මේ ආර්ථික අරමුදේ විසඳන්නත් අර අනිල් ජයන්ත ආචාර්යතුමා කිව්වා වගේ පුංචි පුංචි පැලස්තර වලින් බෑ